ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ අනතුරු රාශියක් පසුගිය මාසයකට ආසන්න කාලයක සිට වාර්තා වූ අතර ඒ පිළිබඳව සෙවීමට විශේෂ කමිටුවක්ද පත් කර තිබුණා. කමිටු වාර්තාවට අනුව ගෑස්වල යම්කිසි අඩුපාඩුවක් සිදු වී ඇති බවට කරුණු හෙළි වුණා. අනතුරුව සමාගම්වලට සිදු වූයේ ප්‍රමිතියෙන් යුතු සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමටයි. ඒ අනුව ප්‍රමිතියෙන් යුතු නව සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමේදී නව ක්‍රමවේදයක්ද අනුගමනය කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. ඒ අනුව ලීට්‍රෝ සමාගම ප්‍රමිතියෙන් යුතුව නිකුත් කරන නව සිලින්ඩරේ කර රතු අකුරෙන් මුද්‍රා කර තිබෙනවා. ලාබ් සමාගම කහ පාටින් සිය සිලින්ඩරේ කර මුද්‍රා කර තිබෙනවා. මෙතර දෙසැම්බර් 4 වනදාට පෙර ලිට්‍රෝ සමාගම බෙදා හැර ඇති මේවන විට නිවෙස්වල සහ වෙළඳ සැල්වල තිබෙන මුද්‍රා තැබූ භාවිත නොකළ LPG ගෑස් සිලින්ඩර වහම කැඳවන ලෙසට පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටු නිර්දේශය සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නියෝගය සිදු කර ඇත්තේ. මෙතර අද දිනත් ප්‍රදේශ කිහිපයකට නව ගෑස් සිලින්ඩර බෙදා හැරීම සිදු වුණා. දැන් ගෑස් පිළිබඳ සිද්ධි 15,000ක් වාර්තා වෙනවා. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මේ අයට වන්දි ගෙවන්න ඕනේ. ඒ වන්දි ගැනීම සඳහා අදාළ සමාගම් මෙන්ම පාරිභෝගික ආරක්ෂක අධිකාරියටත් විශාල වගකීමක් තියෙනවා. ඒ පාරිභෝගිකයන්ගේ අයිති ආරක්ෂා කරලා දෙන්න, අයිති ආරක්ෂා කරලා දෙනවා වගේ නෙමෙයි, තවදුරටත් ඉදිරියේදී මේදී වෙන එක සොයා බලන්න. තවදුරටත් ජනතාවගේ පැත්තෙන් කරන්න පුළුවන් දේ තමයි මේ අය සම්බන්ධව පාරිභෝගික ආරක්ෂක අධිකාරිය දෙන කවුන්සිලයට, කවුන්සිලයට පුළුවන් පැමිණිලි කරන්න, කවුන්සිලයට පැමිණිලි කළා කවුන්සිලයේ විසින් සහන ලබා දෙන්න පුළුවන්, ජනතාවට පුළුවන් අධිකරණය වෙත යන්න, දිස්ත්‍රික් අධිකරණය වෙත ගිහිල්ලා තමන්ගේ හානිය වන්දිය ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන අපරාධීය චේතනාවක් තියෙනවනේ, ඒ සම්බන්ධයෙන් උත් වන්දි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සියලු දේක්ම එකට ගත්තාම ජනතාව ආරක්ෂා කරලා දීම වගකීමක් වෙනවා මේ ගෑස් සමාගම් වල සහ අනිත් අයිතීන් පිළිබඳව කතා කරන මූල්‍ය සමාගම් වලට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.